අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකට ඒ වෙනුවෙන් වෙන් වී තිබෙනවා අසිරිමත් නත්තල උදාවේ කියලා ඉහි දක්වන්නේ තේවත්ත බැසිලිකා ප්‍රධාන දේව මෙහෙට අගරද ගුරුතුමෝ කියලා දක්වනවා ලෝපුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ මැදම රාත්‍රියේ උදා වුණා මෙරට කිතුණු බැතිමතුන් නත්තල් උදාව මහත් ප්‍රීතියෙන් සමරන්නට සූදානමින් සිටින බව තමයි එහි දක්වා තිබෙන්නේ ඉතින් කිතු උපත සිදු වූ මොහොත සිහිගන්වමින් සෑම දේවස්ථානයකම පාහේ මැදම රාත්‍රියේ දිව්‍ය පූජා පැවැත්තුණා මල්කම් කාඩිනල් රංජිත් කොළඹ අගරගදු ගුරුතුමන් සහභාගී වූ දේව මෙහෙය තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවැත්ුණේ COVID-19 වළක්වා ගැනීමේ මාර්ගෝපදේශ අනුව නත්තල් දේව මෙහෙය සංවිධානය කර තිබුණු දක්නට ලැබුණා මීට අමතරව කොළඹ නගරය පුරා විවිධ සැරසිලි දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ වගේම සියලුම දේවස්ථාන සහ මංමාවත් සරසා තිබුණා. බෙත්ලෙහෙමේ ගවහලකදී සිදු වූ ජේසුස් සමිදානන්ගේ උපත සිහිපත් කරන නත්තල ඉකුත් වසර දෙකෙහිදීම වෙනදා මෙන් සමරන්නට කිතුළු බැතිමතුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ 2019 වසරේදී සිදු වූ පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන් සහ 2020 වසරේදී කොවිඩ් වසංගතය දැඩි ලෙස පැතිර යාම හේතුවෙන් කියලායි අද ලංකාදීපයේ වාර්තා කරන්නේ. ඇස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න කේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.